අකණ්ඩව 15 වන දිනටත් මෙරට දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1050 දෙනෙකු ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 628116ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැබෑවටම වාර්තා වන රෝගීන්ට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජය තුල සිටින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. රෝගීන්ගේ වැඩිවීමට සාපේක්ෂව මරණ වැඩිවීම මේ ආකාරයටම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. සැබෑ රෝගීන් සංඛ්‍යාව, රෝගීන් කියන්නේ සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව අපිට මේ වාර්තා වෙන ප්‍රමාණයට වඩා සුළු ප්‍රමාණයක් හෝ වැඩි බව වැටහෙනවා. මොකද රෝග ලක්ෂණ රහිතව එන්නත් තුනම ලබාගත් පුද්ගලයන් අතර සහ ඔමික්‍රෝන් රෝගයේ තියෙන ස්වභාවය අපිට අපි ඉන්න අය අතර ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන නිසාම පරීක්ෂණයට ලක් නොවන පුද්ගලයෝ ඉන්න පුළුවන්. නමුත් ඒ අයට රෝගයේ බෝ කිරීමේ හැකියාව තියෙනවා. ඒක හරහා දුර්වල පුද්ගලයින්ට මේක ගියොත් ඔවුන් මිය යන්න තියෙන ඉඩකඩ වැඩි. කොවිඩ් වෛරසයේ ආසාදිත තවත් මරණ 31ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 11 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 20 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15808ක් ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.